අද අපි ඉන්නේ හම්බන්තොට බැරගම් ප්‍රදේශයේ අඹ වගාවක. ඉතින් මේ වගාවේ මම ඉස්සෙල්ලා ඔබට වීඩියෝ එකක් පෙන්නුවා කෙසෙල් වගාවත් එක්ක සිදු කරලා තියෙන වගාව. ඒ වගේම තමයි මේකේ තව මම දැකපු ගැටලු කිහිපයක් පෙන්නුම් කරන්න තමයි සූදානම් වුණේ. මම කිව්වා මේක අවුරුදු දෙකක් තුනක් අතර වගාවක්. දෙකම ආරකට ආසන්න වගාවක්. එතකොට මේකේ පළවෙනි කප්පාදු තුනක් කරලා අවසන් වෙලා තියෙනවා. මෙන්න මේ කප්පාදු තුන සිදු කිරීමේදී වුණු සිදු වුණු අඩුපාඩු රාශියක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි අඹ වගාවක් නඩත්තු කරනවා නම් අනිවාර්යෙන් විශේෂඥ දැනුමක් ලබා ගන්න ඕනේ. කියන්නේ දැනුම තියෙන කෙනෙක්ගෙන් දැනුම ගන්න ඕන. ආවට ගියාට මේ වැඩේ කරන්න ගියොත් අපි ලොකු අමාරුවක් වැටෙනවා. ඉතින් ඔබට මම මේ පෙන්වන්න යන්නේ මෙන්න මේ අඹ ගහ. මේකේ සාමාන්‍ය කප්පාදු විදිහට ගොඩක් පහලින් අපි කියලා තියෙනවා. මේ ඔබට පේන ඇති අපි වැල් විදිහට ගෙනහිල්ලා මේ ඉනි හිතවල ඒවට ගැට ගහලා තියෙනවා. මේ විශාල විදිහට ඉනි ගැට ගහලා තියෙනවා. තම ගහකම අතු අතර මේ වගේ ඉනි හිතවල තියෙන 10ක් විතර. ඉතින් 10ක් විතර හිතවල මේ පහලින් යන අතු තමයි කියලා තියෙන. නමුත් මේක ගැටලුකාරී තත්ත්වය තමයි. මේ ගෙඩි හැදෙනකොට පහල තියෙන අතු බිමට පහත් වෙනවා. ඉතින් ඒක වළක්වා ගන්න තමයි මෙයාලා මේ අතු ගහලා මේ ඉනි ගහලා තියෙන්නේ. නමුත් මේ ඉනි ගැහිම සඳහා ලොකු වියදමක් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම ලොකු මහන්සියක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපිට අතු ඉතා විශාල ලෙස නිසරු ලෙස තමයි හැදෙන්නේ. මේ පහල තියෙන අතු ඔබට පේනවා ඇති හෙවන උඩ අතු වලින් හෙවන වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ පහල අතු ඵලදායි නොවන අතු තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අපිට මේ අතු ගත්තට පස්සේ පේනවා ඇති ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒවැයෙන් ගුණාත්මක හොඳ අඹ ගෙඩියක් ලබා ගන්න අපහසුයි. ඒ වගේම තමයි මේ අඹ හැදීමත් එක්ක දැන් අපි මේකට බෑග් ගෙඩීම සිදු කරනවා. ඉතින් මේ බෑග් ගෙඩීම සිදු කරනකොට ඊළඟ ගැටලුව තමයි ගොඩාක් පහතින් තිබුණොත් මේක විවිධ සතුන්ගේ ඉත්තෑවන් ඒ වගේ සතුන්ගේ හානියට ලක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් දැන් අපි මේ අද කප්පාදු කරීමේදී අපි මේ සියලු පහලින් තියෙන අතු අයින් කරලා තමයි මේ කප්පාදු සිදු කරන්න හදන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ කප්පාදු දැන් මෙතනදී ඔබ පේන නැති මේ කප්පාදු සිදු කරපු අතු නම් මේ අස්සබ්බු දෙකේ නැති බෙදිලා තියෙන සාමාන්‍යයෙන් අඩි 3 වගේ අත් අබ්බෙදිලා තියෙන අපි නමුත් මෙච්චර අත් මේ ආකාරයට ගියොත් අපිට මේ ගහේ අතු ප්‍රමාණය අඩුයි. ගෙඩි ගන්න පුළුවන් අතු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතකොට මේකෙදි කරන්න ඕන අපි අඩියක් එකහමාරකින් විතර කැපුමක් යොදලා ළඟින් අතු බෙදා ගන්න ඕන. එතකොට මේ ගහේ ශක්තිමත්භාවය වැඩි. දැන් මේ වගේ අත්තක ගෙඩි හැදුනොත් මේ අත්ත මෙතනින් පිපිරීමට ලක් වෙනවා. මොකද මේ අත්ත දිග වැඩි නිසා. අත්ත ශක්තිමත්භාවය අඩුයි. අපි මේ ළඟින් කැපුම් යොදනවා නම් අත්ත මහත් වෙලා හොඳට මේ සවිමත් අතු කීපයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරොත් අපිට මේ ගහේ අපි හැඩය වගේම එතකොට අඹවල ගුණාත්මය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ගොඩක් කලාවට කියන්නේ අඹ වගාවක් කරනවා නම් ආවට ගියාට කරන්න එපා. සමහර වෙලාවට අපි දාලා මේක නඩත්තු නොකර විශාලස්සෙන් නම් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඇත්තට සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. මොකද ලංකාවේ මේ වෙන විට විශාල වශයෙන් අඹ වගාව සිදු කරලා තියෙනවා. නමුත් අපි අවශ්‍යතාවය සපුරන්න තරම් අස්වැන්නක් මේ වෙන විටත් නැහැ. ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන අඹ වගාවෙන් 80% 90% ප්‍රමාණයක් හරියට නඩත්තු කරන්නේ නැහැ. ඉතින් ඒ නඩත්තු නොකිරීමත් එක්ක බොහෝ වගාවන් වල අස්වැන්න ඉතාම අඩු මට්ටමක පවතින. ඒ වගේම අස්වැන්නේ ගුණාත්මයක් ඉතාම අඩු මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ ගැටලුව අවම කරගන්න අපි ඇත්තටම තාක්ෂණයේ උපරිම වශයෙන් යොදා ගැනීමත් අවශ්‍ය වෙනවා. නැත්නම් අපිට මේ අඹ වගාවෙන් සිදු කරලා අපිට යම් කිසි ලාභයක් ගැනීම ඉතාම අමාරු කාර්යයක්. ඉතින් ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගේ විවිධ තාක්ෂණික ආයතන තියෙනවා. ඒ ආයතනයෙන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම ඒ අවශ්‍ය නිසි උපදෙස් අරගෙන විධිමත් වගාවක් කරොත් ඔබ මට පුළුවන් මං හිතන්නේ අඹ වගාවෙන් ඔබේ ජීවිතය ජය ගන්න.
දැන් මේ ඔබට මේ වගාවේ පේන ඇති මේ හැම ගහකටම ඉනි 5-6 සිටුවල තියෙන. ඉතින් ඒක ඇත්තටම මේ වගාවේදී අපි අනවශ්‍ය වියදමක් දැරීමක්. ඒ වගේම තමයි මේකේ ඊළඟ ගැටලුව එන්නේ මේ ඉනි සමහර අවස්ථාවල පැලවීමට ලක් වෙනවා. මේ ඔබට පේන ඇති මෙතන පැලවෙලා තියෙන මේ ඉනි ගිරිසීඩියා ඉන්න. ඉතින් මේක අපි හරියට බැලුවේ නැතොත් මේ අඹ ගහ ඒට ලබා ගන්න පුළුවන් පෝර වලින් තමයි මේ ඉනි පැලවෙලා නඩත්තු වෙන්නේ. ඉතින් ඒ ගැටලුවත් මෙතෙන්දී එන්න පුළුවන්. දැන් මේ ඔබට පේන ඇති මේ ඒ වගේම තමයි මේ අතු ඔළුව ගහේ මුලේ ඉඳලා අඩි 5-6 විතර දුරින් තමයි මේ ඉනි හිටවල මේ කවුරු ගහට සම්බන්ධ කරලා අතු බැඳලා තියෙන්නේ. දැන් මේ ගහේ වැළුවට පස්සේ ඉනි 6ක් වගේ ප්‍රමාණයක් විවිධ ස්ථානවලින් සිටුවල තියෙනවා. ඔබට මේ ගහෙත් හොඳටම දැක ගන්න පුළුවන් අත් තියෙන්නේ කොහොමද කියලා. මේක දැන් ඉනි ගහලා තිබුණත් මදි, තව ඉනි ගහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් ඒක තමයි මම ඔබට මේ පෙන්නුවේ. අපි හරි විදිහට අඹ වගාව නඩත්තු නොකරොත් එන ගැටලුව. ඒ වගේම තමයි මේ ඉනි සිටුවීම සඳහා මේ වන විටත් ඉතා විශාල මුදලක් දරලා තියෙන මෙතන අඹ ගස් 600ක්. ඔබ කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් 600කට එක ගහකට සාමාන්‍යයෙන් ඉනි 5ක් වැදුනොත් ඉනි 3000ක් අවශ්‍ය වෙන මේ සඳහා. ඉතින් සාමාන්‍යයෙන් බොහෝ පැතිවල මේ ඉනි මුදල් වලට තමයි මිලදී ගන්න වෙන්නේ. රුපියල් 5ක් විතර වේවි මේ ඉන්නක් සාමාන්‍ය සමහර පැතිවල. ඉතින් එහෙම වුණොත් යන වියදම ඔබට ගණනය කරන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා යන කම්කරු ශ්‍රමය ඒවත් ඔබට ගණනය කරොත් ඔබට තේරෙවි මේ ඉනි ගැසීමේ තියෙන අමතර වියදම. ඉනි ගැහවට මේ අඹාතු පහත් වෙන නිසා, ඒ වගේම අපිට නිරෝගිමත් රිකිලි නොමැති නිසා ලබා ගන්න පුළුවන් අස්වැන්න සහ අස්වැන්නේ ගුණාත්මය අඩු වෙන්න පුළුවන්. ගොඩක් පහලින් ගත්තොත් එන ඊළඟ ගැටලුව තමයි අපිට මේ ගස වටා සුද්ධ කිරීම, ඒ වගේම පොරේ දීමේ ගැටලුමක් වෙනවා. ඉතින් මේ බලන්න මේ ගහ දැල්වහම පේන්නේ මේ ගැටලුම ගහ වටා කිසිම දෙයක් කිරීමට අපහසු. අතු ගොඩක් වෙලාට පහලින් තියෙන්නේ. එතකොට මේ ගස වටා පොහොරේ දීම, ඒ වගේම අපට අවශ්‍යතාවය අනුව කෘමිනාශක යෙදීම, ඒ වගේම අවාර එහෙම නැත්නම් පැක්ලබිසෝල්ෙදීම් වගේ කාර්යතාවයන්වලදී මේක ගොඩාක් ගැටලුකාරී වෙනවා. ඒ වගේම තමයි මේ ඉනිඉන්දීම මගින් ඒ ගැටලුවක් වෙනවා. මොකද අපිට දැන් මේ ඉනි තියෙනකොට දස වටා සිද්ධ කරන්න අපිට අමාරුයි, වැඩි කාල වේලාවක් ගත වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මම ඉස්සෙල්ලම කිව්වේ මෙතන සාමාන්‍යයෙන් ගස් 600 විතර වපසරියක්. අපි මේක හිලිකරුවෙන් අහුවම හොකේවි මේ ඉනි සිටුවීම සඳහා රුපියල් 80,000ක් විතර අමතර මුදලක් වැය කරා කියලා. ඉතින් එහෙම බැලුවහම මේකට ඇත්තටම ලොකු වියදමක් දරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ මම හිතන්නේ නිසි පළපුරුදු කෙනෙක්ගේ උපදෙස් නොලැබීම නිසා සිදු වෙච්ච ගැටලුවක්. එහෙමනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.